अक्षरे टीवी सील वेटस्टान यूट्यूब नालिकावों से नरपन्न दें म अपगे यूट्यूब नालिकाव सब्सक्राइब कर गन्न धर्मपाल श्री रामय सीकरन अद सेप्टेंबर मासे 17 වෙනිදා අපේ රටට සුවිශේෂී දවසක් ඒකට හේතුව තමයි අපේ රටේ හිටිය සුවිශේෂී ජාතික නායකයෙකුගේ අද ජන්මදිනයේ සමරන දවස ලංකාවේ ඉතිහාසය ඉතා දිග එකක් අපේ ලිඛිත ඉතිහාසයේ වගේම වාචික ඉතිහාසයත් බොහෝ දිගයි මේ දිග ඉතිහාස කතාවේ අපි සමරන මිනිස්සු අපි අනුස්මරණය කරන වීරයෝ ජාතික නායකයෝ බොහෝමයක් ඉන්නවා අපේ මහා වීර දොටුගැමුණු රජතුමා මහා පරාක්‍රමබාහු රජතුමා ඒ වගේම අපි බොහෝ මාදරෙන් කතා කරන වීර මද්දුම බණ්ඩාර මේ වගේ බොහෝ නායකයෝ ජාතික වීරයෝ අපි කතා කරනවා ඒ අතරතුරේදී අද දවස වෙන් වෙලා තියෙන්නේ ඊට වඩා හුඟක් වෙනස්කම් තියෙන ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකයටම වටිනාකමක් තියෙන නායකයෙක් අනුස්මරණය කරන්න ඒ තමයි ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා පිළිබඳව කතා කරද්දී අපිට මේ ලෝකය ගැනම කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා ලෝකයටම වටිනාකමක් එතම එකතු කරලා තියෙනවා එතකොට මේ අනගාരിക ධර්මපාලතුමාගේ වටිනාකම අද බොහෝ මාධ්‍ය ආයතන වලට අමතක වෙලා තියෙනවා ඒ නිසාම අක්ෂරය රූපවාහිනී නාලිකාවක් දම්පල්දරුවෝ ජාතික සංවිධානයත් එකතු වෙලා අද පුරා හෝරාවක් අනගාരിക ධර්මපාලතුමා පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඇත්තටම අපි අද මේ කතා කරන්නේ ඔබ දන්න කියන දේවල්ම නෙමෙයි එතුමාගේ අම්මා තාත්තා කවුද උපත විපත මේවා නෙමෙයි ඉන් එහාට ගිය බොහෝ වටිනාකම් රාශියක් අනගාരിക ධර්මපාලතුමා පිළිබඳව අද අපිට කතා කරන්න ඉතිරි වෙලා තියෙනවා. අද එතුමගේ 158 වන ගුණ සමරුව. අද ලංකාව පුරා ලෝකයේ පුරා විවිධ උත්සව එතුමන් වෙතින් ඉටු වෙද්දී අද අක්ෂරේ රූපවාහිනී නාලිකාවත් දම්පල්දරුවෝ ජාතික සංවිධානයත් එක්ව මේ සුවිශේෂී දම්පල් සිහනද මතකාවර්ජන වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අද මේ වැඩසටහන ඔබ වෙත ගෙන එන්නට මාත් එක්ක සම්බන්ධ වෙනවා දම්පල්දරුවෝ ජාතික සංවිධානයේ ගරු සභාපති හෝමාගම ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධි මහා විහාරාධිපති ශාස්ත්‍රපති අවසරයි අතිපූජනීය අපේ යහමුල්ලේ අනුරවංශ ස්වාමිපාදයන් වහන්සේ අපේ හාමුදුරුවෝ බොහොමත්ම ගෞරවයෙන් අපේ හාමුදුරුවෝ මේ වැඩසටහනට පිළිගන්නෝ ඒ වගේම ගිහි පාර්ශ්වයේ නියෝජනය කරමින් අපිත් එක්ක කතා කරන්න දම්පල් දරුවෝ සංවිධානයේ ගිහි අනුශාසක ඒ වගේම තාක්ෂණ නගර ව්‍යාපෘතියේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ රාහුල සේනානායක මැතිතුමා පැමිණ තිබෙන ඔබතුමාවත් බොහොම ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා ඇත්තටම අද අපි මේ වැඩසටහනේදී ධර්මපාලතුමාගේ විශේෂත්වයන් ගැන කතා කරන්න තීරණය කළා මේක පාසල් දරුවන්ට ඒ වගේම වැඩිහිටියන්ට කොයි කාටත් වැදගත් වෙන මාත්‍රකාවක් එහෙම නැත්නම් වැඩසටහනක් අනගාരിക ධර්මපාලතුමා කියලා කියන්නේ අපේ ජාතියේ පියා එතුමා අරන් දීපු වරය නිසා තමයි අද අපේ ජාතිය මෙතනට එසවිලා තිබෙන්නේ අද ලෝකයේ බොහෝ ප්‍රශ්න විශේෂයෙන් ලංකාවේ බොහෝ ප්‍රශ්න ඇති වෙලා තියෙන අවස්ථාවක් මේවා අනගාരിക ධර්මපාලතුමා බොහොම සියසින් දැක්කා දැකලා කතා කළා කතා කළා විතරක් නෙමෙයි එතුමා ඒවට ඕන කරන ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිද්ධ කළා
මේ ඕනම දෙයක් අතාරින්න පුළුවන් කෙනෙක් ධර්මපාලතුමා. එතුමා අතෑරිය අතාරින්න ඕන වෙලාවේ. ඒ වගේම එතුමා බොහොම නිර්භය කෙනෙක්. කියන්න ඕන කෙනෙක් කිව්වා මූණට මහා සභාවල ප්‍රසිද්ධියේ අතන මෙතන කිව්වා නෙමේ. මහා නිර්භය ගුණ තිබුණු කෙනෙක්. ඒ වගේම අද මේ ලෝකේ නවෝත්පාදනය ගැන කතා කරද්දී අද මේ නවෝත්පාදනය ගැන කතා කරද්දී එතුමා තරම් ලංකාවේ මේ කාර්මීකරණයට අත ගහපු මේ ශ්‍රේෂ්ඨත්වයට අපේ ලංකාවේ මිනිස්සු අරන් යන්න බෙරදරපු මෑත කාලීන නායකයෙක් නැති තරම් එනිසා මේ වැදගත් ගුණාංග අපි එතුමා තුළින් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා අනගාරික ධර්මපාලතුමා ගැන කතා කරද්දී එතුමාගේ හැකියාවන් පිළිබඳ කතා කරද්දී නැත්නම් එතුමා තුළ තිබුණු අර අතහැරීම් ගුණයේ වැනි ඒ මහා සිංහනාද අභීත බව එතන නොබියුණු බව කතා කරද්දී අපිට බොහෝ දේවල් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබෙනවා මම කැමති පළමුවෙන්ම මේ අවස්ථාවේදී අපේ හාමුදුරුවන් වහන්සේගෙන් දැනගන්න දම්පල්දරෝ ජාතික සංවිධානයේ ගරු සභාපති ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධි මහා විහාරාධිපති ශාස්ත්‍රපති අපේ යහමුල්ලේ අනුරවංශ ස්වාමින් වහන්සේගෙන් මම දැනගන්න කැමති මේ ධර්මපාල චරිතයේ එන අතහැරීමේ ගුණය අපේ අනේ අද වෙනකොට අපි යම් යම් ප්‍රශ්න සමුදායකට මුහුණ දීලා තියෙන මේ අතහැරීමේ ගුණය නැති කම නිසා අද රටේ වැදගත් කවුරුත් කතා වෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා මේක හැබැයි ධර්මපාල චරිතය තුළ අපි දකිනවා මේක බොහොම පහසුවෙන් එතුමා අතහැරිය යුතු සියලු තැන්වල ඕනම දෙයක් නොබියව අතහැරියා කිසිම මසුරුකමක් නැතුව ඒව අතහැරියා අපේ අනේ විස්තර කරන්නකෝ ධර්මපාලතුමාගේ අතහැරීමේ ගුණය පිළිබඳව තෙරුවන් සරණයි अक्षर टीवी मध्य जाले ओसे दंपल दरु जाति संविधान समग अदे अनगारिक धर्मपाल तुम्हे गुण सिर मुहते अभ्यमदे नाम युमे गुणयान पीली बांधव अपे जीवित ये गुण अरगिन गुण जीवत्कोमी तवद्भु कालयाक धर्मपाल तुमाव जीवात्वी मे अरमुनि तमय अद दवसे मे वेड सटान सिद्धकरा अद मे सद अपट अवस्था सान आचार्य प्रीति कुलतुंग गुरुपियाने देवागेम अपहितवाद अप समग विविध शासनिक कटियुत जाति कटियुत वेला कटियुत करन देवागेम अप दंपलदरु जाति संविधाने विहानुशासक काट कर प्रीति कुल मेतम वगेम राहुल सेना नायक मेतमें अद अभी अनगारिक धर्मपाल तुमागे जीवते आचार्य प्रीति कुल गुरुपियान सिपत कला वगेम युमे उपत विपत वगेम ये पौले विस्तर वलट वाडा यहाँ युमे जीवित उत्तुंग गुण यान पीली बंद කතාවන්නට අදහස් කරගන්නට යෙදුණා. එතුමාගේ අරුමත් මට යෙදුනේ අතහැරීම පිළිබඳව එතුමා තුළ තිබුණු තාමත්ම විශේෂිත ගුණය පිළිබඳ යම් පැහැදිලි කිරීමක් සිද්ධ කරන්න හැටියට. අනගාරික ධර්මපාලතුමා ජීව වෙන කාලය තුලදී අපේ රට තුල තිබුණු ඒ යටත් විජිත සමය තුල මේ රටේ ජන ජීවිතය ගොඩක්ම විවිධ ආකාරයේ ආගමික මුහුණුවරන් වලින් නැත්නම් මේ රට පාලනය කරපු ඇත්තන්ගේ එරපරම ආදු ඒ වගේම පෘතුගීස් ලන්දේසි ඉංග්‍රීසි ආදී ඇත්තන්ගේ ඒ ආගමික විවිධ අදහස් වලට දර්ශනයන් වලට යටත් වෙලා කටයුතු කළා. එදා අතීතයේ ඉඳපු යම් උසස් තත්ත්වයේ ඉඳපු ඇත්තෝ එහෙමත් නැත්නම් යම් ධනය බලය තිබුණු උදවිය බෞද්ධයන් විදියට පෙනී හිටියේ නැහැ ගුරුතුමනි. ඒ ඇත්තෝ ඒ කාලය තුල පැවති සමාජ තත්ත්වය අනුව බෞද්ධයන් කියන ලැජ්ජාවක් වගේ අදහසක් තිබුණා. ඒ නිසා අනගාරික ධර්මපාලතුමාගේ පෞල් පරිසරය දිහා බැලුවාම එතුමාගේ පියාණන්, ඒ වගේම මෑණියන්, ඒ වගේම ඒ මෑණියන්ගේ පියාණන් අපි කියමු ආච්චිසිය, ඒ ඇත්තොත් මේ රට තුල ඉඳපු විශාල ධනවතුන්, ඒ වගේම යම් බලයක් තිබිච්ච ඇත්තෝ. නමුත් ඒ අය කවදාවත් වෙන ආගමක මුණුවරකින් පෙනී හිටියේ නැහැ මේ සමාජයේ. එහෙම පෙනී හිටියේ නැහැ. ඒ අය නිරන්තරයෙන්ම බෞද්ධයන් විදියට පෙනී සිටියා. එලෙස පෙනී සිටින්නේ මට සමා වෙන්නේ මේ විනාඩියකට මේ
ධර්මපාලතුමා ලිපියක් ලියනවා එංගලන්තයේ අග්‍රාණ්ඩුකාර ලේකම්ට. ඔය හාමුදුරුව කියපු කතාව මට පසු කරන්න දෙන්න. ඒ ලිපියේ ලියනවා හාමුදුරනේ මේ මම ධර්මපාල. ධර්මපාල කියන්නේ ලංකාවේ ඉන්න අහවල් ව්‍යාපාරිකයාගේ පුතා. අපේ මේකෙම සේනානායක මහත්තයා පේනවා මේ අම්මා තාත්තා අර බොහන්ස කිව්වා වගේ ලංකාවේ ලොකු බලයක් තිබේ. ඒ කියන්නේ එංගලන්ත ආණ්ඩුව පවා මේ අම්මා තාත්තව දැනගෙන ඉඳලා තියෙනවා. නේද අපේ හැම. ඒක තමයි. එතකොට ඒ ඇත්තෝ මේ අපේ විද්‍යෝදි පිරිවෙනේ වැඩ ඉඳපු අති ගෞරවනීය නායක හමුදුරු උන්වහන්සේගේ ප්‍රධානම දායක මහත්මයා. එහෙමයි. අනික දල් පන්දුන පියාගෙත් පියා. එතකොට ඒ අනුග්‍රහය ඇතිව එයාගේ කවදාවත් අපි බෞද්ධ කියන එක කියන ලැජ්ජා වුණේ නැහැ. එතකොට ඒ తত্ত্বය තුල අනගාරික ධර්මපාලතුමා නිරන්තරයෙන්ම බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් අප සිද්ධාර්ථ චරිතය බෝසත් චරිතය තමන්ගේ ජීවිතයට ආදර්ශයක් කරගත්තා. එලෙස ආදර්ශයක් කරගෙන එතුමා උත්සාහ කරන්නට යෙදුනා මේ සිංහල ජාතියට නව අරුතක් නැත්නම් නව ප්‍රබෝධයක් ඇති කරන්න. එලෙස ප්‍රබෝධයක් ඇති කරමින් අනගාරික ධර්මපාලතුමා අපේ සිංහල ජාතියට අපි බෞද්ධ නැත්නම් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියන අදහස උන්වහන්සේගේ දර්ශනේ උන්වහන්සේගේ දහම අනුගමනය කරන පිරිසක් බව කියන එක කියන්නට යම් ශක්තියක් ලබා දුන්නා. දැන් වෙන රටවල ගත්තට පස්සේ විවිධ රටවල් තියෙනවා බෞද්ධයන් සිටින. නමුත් ඒ ඇත්තෝ බෞද්ධ කියලා කියන්නේ නැහැ. නමුත් අපේ රට අපි අද බෞද්ධයන් කියලා කියනවා. එහෙම කියන්නේ අනගාරික ධර්මපාලතුමා නිසා. එතුමාගේ ඒ වැඩපිළිවෙලත් එක්ක එතුමා ජීවිතයේ තමන් සතුව තිබුණු දැන් තාත්තලගෙන් එතන සීයගෙන් තාත්තගෙන් ඒ ලැබුණු මහා ධනය යම් හේතුවක් යම් විදියකින් අනගාරික ධර්මපාලතුමාට ලැබෙනවා. එතුමා ඒ පරම්පරාවෙන් ලැබෙන දේවල්. එතකොට එතුමාගේ පරම්පරාවේ වෙන ඇත්තෝ අනගාරික ධර්මපාලතුමා අනගාරික බවට පත් වෙලා ගිහි ජීවිතෙන් මිදිලා ඒ ගිහි ජීවිතයට සමුදීලා අතහැරලා දාලා ඒ සුඛ විහරණය කරන්න තිබුණු ඒ සියලුම ධනය තමන් සතුව තිබුණු සියලු වත්කම් ඉඩකඩම්ද ඒ සියලුම දේ එතුමා තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ ජාතිය වෙනුවෙන් තමන්ගේ දරුවෝ වෙනුවෙන් ඉස්කෝල තනනවා. ඒ වගේම ශාසනය වෙනුවෙන් මේ ශාසනික උන්නතිය වෙනුවෙන් වෙහෙර විහාරස්ථාන වෙනුවෙන් මේ දේවල් වෙනුවෙන් පරිත්‍යාග කරනවා පූජා කරනවා. හැබැයි එතුමාගේ පරම්පරා විවිධ තවත් අය හිටියා. ඒ වගේම ඒ ඇත්තෝ ඒ ධනය කවදාවත් පරාර්ථය වෙනුවෙන් යොමු කළේ නැහැ. ඒ අය මහා මන්දිර තනාගෙන සුඛෝපභෝගී ජීවිත ගත කළා. හැබැයි ගුරුතුමනි අනගාරික ධර්මපාලතුමා ගැන අපි අද කතා කරනවා. අර සුඛෝපභෝගී ජීවිත ගත කරපු ඒ අය ගැන අද අපි කතා කරන්නේ නැහැ. අපි අද අනගාරික ධර්මපාලතුමා ගැන හැම කතා කරන්නේ එතුමා ඒ හැමදේ අතහැරිය නිසා. පරාර්ථය වෙනුවෙන් අන් අය වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් ඒ වගේම බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ වෙනුවෙන් විශේෂයෙන් අතහැරිය නිසා. හැබැයි අර ඇත්තෝ ඒ සුභෝභෝගී ජීවිත ගත කරා මහා මන්දිර තනාගෙන ජීවත් වුණා. ඒ අය එහෙම මැරිලා ගියා. ඒ පරම්පරාව ඇත්තවත් හද නැහැ. නමුත් ඒ අය ගැන අපි අද කතා කරලා ගුණ සමරන්නේ නැහැ ගුරුතුමනි. අනගාරික ධර්මපාලතුමාගේ ඉතාමත්ම වටිනා ගුණයක් තමයි ජීවිතය තුළ තිබුණු අතහැරීම. එතුමා ඉන්දියාවට යනවා. ඉන්දියාවට යන ගමන එච්චර ලේසි ගමනක් නෙවෙයි. ගිහිල්ලා බුද්ධගයාව ළඟ ඒ බෝධින් වහන්සේ ළඟ වාඩි වෙලා තමන්ගේ මුළු ජීවිතයම පරිත්‍යාග කරනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. මගේ මුළු ජීවිතයම පූජා කරලා මම මේ බුද්ධගයාව බේර ගන්නවා කියලා. මේ විදිහට එතුමා මුළු ජීවිතයම අතහරින්නට යෙදුණා. අතහරිමින් එතුමා මේ සමාජයට ලබා දෙන්නට යෙදුනේ ඒ භාග්‍යවතුන් වහන්සේ සිද්ධාර්ථ ගෞතමයන් තමන්ගේ ජීවිතය තුළ සිද්ධ කරන්නට යෙදුන ඒ දානය නැමති පාරමිතාව වෙන්න පුළුවන්. ඒ වගේම පරාර්ථය වෙන්නට පුළුවන්. ඒක තමන්ගේ ජීවිතයටත් ලං කරගෙන ඒ තුළින් මිනිසුන්ට දරුවන්ට ළමයින්ට තරුණයන්ට මේ හැම දිනාටම පරාර්ථය උදෙසා කටයුතු කරන්නට මේ අතහැරීම තුළින් සැනසීමක් නැත්තම් පුදුමාකාර යහපතක් සමාජයට සිද්ධ වෙනවා කියන බව පෙන්වන්නට යෙදුනා. ගුරු අපේ ආචාර්ය ප්‍රීති කුලතුංග ගුරුතුමා සිහිපත් කළා
අතහැරීම නැති නිසා සමාජයේ විවිධ අරුත් ප්‍රශ්න ගැටළු ඇති වෙනවා කියලා. ඉතින් ඒක ඇත්ත. ඉතින් අපිට අනගාරක ධර්මපාලතුමාගේ ජීවිතය දිහා බැලුවහම එතුමාට මහා ධනවත් ඒ වගේම සුඛෝභෝගී හොඳ ජීවිතයක් ගත කරන්න තිබුණා. නමුත් එහෙම ගත කරා නම් අපි අද එතුමා ගැන කතා කරන්නේ නැහැ ගුරුතුමනි. සිද්ධාර්ථ සියල්ල අත්හැරලා ගිය නිසා තමයි අපර ලෞත්‍රා බුදුගෙනේ කමුවන්නේ. අනගාරික ධර්මපාලයන් තමන්ගේ ජීවිතේ මුල් යුගයේ අතහැරපු නිසා තමයි අපි හාරන්නේ. මේ අත්හැරීම තුළ තමයි අපිට මේ දේ ලැබෙන්නේ. අපි හාරු මතක් කළා මේ ධර්මපාලතුමා මොනතරම්නම් බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයක් තියෙන කෙනෙක්ද කියලා. අපි හාරන්නේ මේ අනගාරික ධර්මපාල මේ අහංගින ශ්‍රාවකයන්ට දරුවන්ට කියන්න ඕනේ ධර්මපාලතුමා ලෝකේ රටවල් වලට ගියානේ සේනානායක මහත්තයා දේශන වලට මේ ගියේ හැම වෙලාවකම හරි අපූර්ව ගාතාවක් එතුමා පාවිච්චි කරා. ඒ තමයි සබ්බ පාපස්සකරණං ගාතාව. එතුමා ලියපු සමහර ලියුම් වල විදේශීය නායකයන් ලියපු ලියුම් ඉවර කරන්නේ සබ්බ පාපස්සකරණං ගාතාවයි. ඒ තරම් පුදුම විදිහේ දහම ගැන බුදුහාමුදුරුව ගැන ලොකු හැඟීමක් පැහැදීමක් ධර්මපාලතුමා ගැන තිබුණා. ඒක අපි ඔප්පු කරන්න අපි මේ කටින් කියනට වඩා මම කැමති එතුමාගේම කටහඬින් එතුමා බුදුහාමුදුරුව ගැන එතුමා මේ මොනතරම් ධර්මයේ ලැබිද කියන කාරණාව පිළිබඳව එතුමම්ම කරපු ප්‍රකාශයක් අපි සූදානම් මේ වෙලාවේ අපේ තාක්ෂණික කණ්ඩායම සූදානමින් ඉන්නවා ඉදිරිපත් කරන්න. අපි අහමු මේ ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා ධර්මපාලතුමාගේ කටහඬින්ම අපි ඒක ඩිංගක් අහලා ඉමු. ධර්මපාලතුමාගේම කටහඬින් එතුමා බලන්න මේ දුක්ඛ දෝමනස්ස පායාස ගැන කතා කරනවා. මිනිස්සුන්ට දුක් දෝමනස් ඇති වෙන ආකාරය එතුමා බොහොම පැහැදිලිව කතා කළා. එතුමා බුදුහාමුදුරුව කෙරෙහි ධර්මයේ කෙරෙහි විශාල ගෞරවයක් තිබිච්ච කෙනෙක්. හැබැයි මේ හැම එකක්ම සිංහෙක් වගේ බය නැතුව තමයි ප්‍රකාශ කරේ රාහුල් සේනානායක මහත්තයා. දැන් අපි හාරු මතක් කරානේ වෙන මිනිස්සු තමන්ගේ සල්ලි වලින් පිටරට ගිහිල්ලා ඉගෙනගෙන තමන්ගේ මේ තන හදාගත්ත මිසක් ලෝකෙට යමක් කළේ නැහැ කියලා. ධර්මපාලතුමා රාහුල් සේනානායක මහත්මයා හරි ලස්සන කතාවක් ලියනවා. එතුමා ලියනවා අපි හාමුදුරනේ වෙන අය කරන්නේ තමන්ගේ අම්මා තාත්තා හම්බ කරපු සල්ලි පිටරටට පූජා කරලා පිටරටකින් ඉගෙන ගන්න එක. දැන් අදත් අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අපේ ජාතික ධනය පිටරට විශ්වවිද්‍යාලවලට ගලා යන එක. එතුමා කියනවා මේක කරන්න එපා. මම කළේ ඒකේ අනිත් පැත්ත. උඹලා පිටරටට ගිහිල්ලා උඹලගේ සල්ලි වියදම් කරලා ඉගෙනගෙන සුද්දාගේ පරගතිකම් ගෙනල්ලා මේ රටේ බෝ කරනවා වෙනුවට මම අම්මා තාත්තාගේ සල්ලි වියදම් කරලා මේ යන්නේ ධර්ම ප්‍රචාරේ. මං අම්මා තාත්තාගේ සල්ලි ගෙනිලා මේ කරන්නේ ලංකාවේ තියෙන බුදු හඬ නැත්නම් බොයිස් ඔෆ් බුඩිස් බුදුරජාණන් වහන්සේගේ හඬ ලෝකෙට ගෙනියන එක. උඹලා ඒකද කරන්නේ කියලා මහා අභීතව රාහුල සේනානායක මහත්තයා ධර්මපාලතුමා ඒ අභීතව හඬ නැගුවා. මං කැමති ධර්මපාල ජාතික දරුවෝ සංවිධානයේ ගිහි අනුශාසක වගේම අපේ නගර තාක්ෂණ නගර ව්‍යාපෘති හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමාගෙන් දැනගන්න කොහොමද ධර්මපාලතුමාගේ මේ නිර්භය ගුණය අපිට රාහුල සේනානායක මහත්මයා විස්තර කරන්නකෝ. ආයුබෝවන්. බොහොම ස්තුතියි අපේ කුලදුම මහත්මයා. මම හිතන්නේ අද යෙදිලා තියෙන ධර්මපාලතුමාගේ ඒ අනුස්මරණ දිනයත් එක්කලා මේ කතිකාව පටන් ගැනීම ඉතාම කාලෝචිතයි. ඒ වගේම අපි කල්පනා කරන්නට ඕනේ විශේෂයෙන්ම එතුමා ජීවත් වෙච්ච යුගය ගැන. ඒත් අපේ ස්වාමීන් වහන්සේත් මේක ප්‍රකාශ කරුවා 1800 ගණන් වල ලංකාවේ දැනට සියවස් එකහමාරකට පමණ පෙර ඉපදිච්ච අපේ ධර්මපාලතුමා ජීවත් වෙච්ච කාලය කියන්නේ ලංකාවේ
වර්තමාන සමාජයේ ආරම්භක අවස්ථාවන්වල පැවති සමාජ තත්ත්වයක්. ඒ වගේම ලංකාවේ තිබුණු කිසියම් ආකාරයකට අද වචන වලින් ප්‍රකාශ කෙරුවොත් ඒ වැඩවසම්වාදී සමාජ ප්‍රවාහය කිසියම් ආකාරයකට වෙනස් වීගෙන එන නූතන සමාජයේ කියන ප්‍රවේශයට අවස්ථාව විවර වෙන ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක් සහිතව ජීවන තත්ත්වයක් තිබුණු පරිසරයක තමයි එතුම ජීවත් වුනේ. මේකත් එක්කලා නූතන සමාජයට ගැලපෙන විදිහට තව අවුරුදු 100කට තව අවුරුදු 200කට එහෙම නැත්නම් බුද්ධ ආගම තව අවුරුදු 2000ක් 2500ක් පැවතෙනවා නම් ඒ කාලයට ගැලපෙන ආකාරයට කොහොමද ලංකාව හැඩගැස්විය යුත්තේ ආගමික පසුබිම තුල කොයි විදිහටද ඒක ගොඩනැංගිය යුත්තේ කියන මූලික දර්ශනය එතුමාගේ ඒ ප්‍රායෝගික ක්‍රියාවලිය වල දකින්නට ලැබුණා. ඒ වගේම අපේ කුලතුංග මහත්තය මතක් කරේ මට විශේෂයෙන්ම එතුමා ඒ නිර්භයව කොහොමද ඒ තමන්ගේ කාර්යයන් නිෂ්ඨ කරේ කියන එක විශේෂයෙන් පැහැදිලි කරන්න කියලා. මම හිතන්නේ 1890 වගේ කාලෙදී ඉන්දියාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට යටත් වෙලා තිබුණ කාලෙදී එතුමාට ඉන්දියාවට යෑමට හැකියාව ලැබුණා. මූලගන්ධ කුටි විහාරය විශේෂයෙන්ම මේක ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍යතාවයක් තියෙනවා කියන දේ ධර්මපාලතුමා ඒ කාලෙදි විශාල හඬක් නංගලා තිබුණා. ඒ වගේම මේ ප්‍රදේශය හින්දු භක්තිකයන්ගේ ඔය මහම්තා කියන හින්දු පූජකවරයාගෙත් එක්ක විශාල සටනක් කරලා විශාල කැපවීමක් කරලා ඒ තමන්ගේ අවිහිංසාවාදී ගුණය ප්‍රකට කරලා මේක හින්දු භක්තිකයන්ගෙන් බෞද්ධ ප්‍රජාවට වන්දනාමාන කිරීමත් එය අනුස්මරණය කිරීමට අවස්ථාවක් විදිහට ගොඩනැගීමට හැකියාව තියෙන පරිසරයක් එතුමා ගොඩනැගුවා. ඒ වගේම මම මේ එතුමාගේ විශේෂයෙන්ම ඔය නිර්භය ගුණය මම හිතන්නේ ලංකාව පැත්තෙන් ලංකාවේ සමාජයේ පැත්තෙනුත් ඉන්දියාව තුළ ක්‍රියාත්මක වෙච්චි ක්‍රියාකාරීත්වයේ පැත්තෙනුත් ඊළඟට ලෝකයේ බටහිර සමාජයේ සහ ජපානය වගේ රටවල් වල බටහිර සමාජයේ ඇතුලේ කරපු එතුමාගේ ව්‍යායාම වලුනුත් තේරුම් ගන්නට පුළුවන්. ඒක තමයි මම හිතන්නේ විශේෂයෙන්ම එතුමාගේ චරිතයේ තියෙන ප්‍රධානම ලක්ෂණය. මොකද පරම විඥානාර්ථවාදීන්ගේ විශේෂ 1890 විතර තිබිච්චි ඒ චිකාගෝ වල තිබුණු රැස්වීමට ගිහිල්ලා එතුමාට පුළුවන්කම ලැබුණා මුළු යුරෝපයටම බටහිර සමාජයටම ආමන්ත්‍රණය කරන්ඩ එතුමා ඉතාම තරුණ වයසකදී. මේ සේනානායකතුමා මට විනාඩියක් දෙන්න මේ අපේ දරුවන්ට කියන්න ඕනේ මේ බලන් ඉන්න ඇයි කියන්න ඕනේ ඔයි චිකාගෝ සමුළුවේ හරි වැදගත් වැඩයක් වෙනවා හාමුදුරුවනේ. ධර්මපාලතුමා ස්ටේජ් එකට නැග්ගාම කිසි කෙනෙක් ගණන් ගත්තේ නැහැ. කට්ටිය කතා කර කර ඉන්න අය කද වෙන අය නම් හානේ අප්පුඩි ගහනවා. බොහොම පිළිගන්නවනේ කතිකේක් වේදිකාවට නගිනකොට. එහෙම එකක් උනේ නැහැ. ධර්මපාලතුමා බොහොම අසරණව තමයි වේදිකාවට නැගේ. හැබැයි මේ රාහුල සේනානායක මහත්තයා කිව්වා වගේ මහා බීත සිංහනාදයක් කළා. බුදුදහම සම්බන්ධ කරගෙන ඉතාම විශිෂ්ට කතාවක් කළා. හාමුදුරුවනේ විශ්වාස කරන්න පොතේ තියෙනවා ඉතිහාස කතාවේ තියෙනවා අර මුළු සෙනගම රාහුල සේනානායක මහත්තයා ධර්මපාලතුමා ළඟට ඇවිල්ලා අතට අත දීලා පිට අත ගාලා පුදුම විදියට අර ඔබතුමා ඔය කියපු චිකාගෝ සම්මේලනයෙන් පස්සේ ධර්මපාලතුමා අර ගණන් නොගත්තු ධර්මපාලව අප්පුඩියක් නොගහපු ධර්මපාලව හැම දිනම කකුල් දෙක ළඟට ඇවිල්ලා අතින් අල්ලලා සුබපතලා ලොකු දෙයක් කළා. හොඳ දෙයක් ඔබතුමා මතක් කළේ. ඒක තමයි ඒ ඒ ඒ වගේම දැන් බටහිර සමාජයට සාමාන්‍යයෙන් අපි වුණත් බොහෝ අවස්ථාවන් වල යම් යම් ප්‍රවේශ වීම කරනකොට අපි ඒකට ගැළපෙන විදිහට එහෙමත් නැත්නම් ඒ කිසියම් ආකාරයක අනුකාරක නැඳුම් පැළඳුම් ඒ ආයතන් ගලපගෙන තමයි අපි සාමාන්‍යයෙන් ඒවට ප්‍රවේශ වෙන්නේ. නමුත් එතුමා එහෙම එකක් කරේ නැහැ. එතුමා මම හිතන්නේ ඕනතරම් පින්තූර තියෙනවා. අර ඉන්දියාවේ හිටපු ගාන්ධිතුමා කරපු ආකාරයටම ඉතාම සැහැල්ලුවෙන් එතුමා ඒ ප්‍රධාන සාකච්ඡාවට ප්‍රවේශ වුණේ කිසිම එතුමාට
ඒකට බිය වීමට හෝ පසු ගාමිත්වයක් එතුමාගේ හිතේ තිබුණා මොකද එතුමා සත්‍ය වෙනුවෙන් පෙනී සිටිනවායි කියන දැඩි අදිෂ්ඨානයත් මට විනාඩියක් දෙන්න ඔය ඔබතුමායි කතාවට මම කැමති ප්‍රේක්ෂකයන්ට අර අපේ හාර බුද්ධාගම ගැන කියනකොට ධර්ම මම අපි හඬක් දුන්නානේ ප්‍රේක්ෂකයන්ට ඔබතුමා ඔය කියන කතාව මගේ මේ ඇඟේ මයිල් කෙලින් වෙනවා රාහුල් සේනානායක මහත්තයා මට දෙන්නකෝ අවස්ථාවක් මේ ඔබතුමා ඔය කියන ටික ඒ කියන්නේ කොහොමද බටහිරට ගිහිල්ලා ධර්මපාලතුමා බටහිර ජාතියින් ගැන කිව්වේ විශේෂයෙන්ම ඉන්දියාව ගැන හා ඒ වගේම මේ මේ මරක් මාස් සුරාමේරේ කියන්නේ බ්‍රහමරෙන් වින්වීම ගැන කොහොමද ධර්මපාලතුමා කතා කළේ කියලා අපි පොඩ්ඩක් සේනානායක මහත්තයා මට දෙන්න මම ආපහු ඔබතුමා ළඟට එනවා අපි අහලා ඉමු ප්‍රේක්ෂකෙනි බොහොම ලස්සන කතාවක් ධර්මපාලතුමාගේ කටහඬින් विद्यान පුළුවන් පමණ උන්ගේ ප්‍රේරිත ජීමත්කමට සමන්ගේ මුදල් නැදී පුළුවන් පමණ අපි දීර්ඝ කර සම්පතියට වේගෙන යනා වූ ඒ අන්තරාය කල්පනා කරගෙන අපි ඒවයින් දේරෙන් පිටර ගන්න ඕන දැන් ධර්මපාලතුමා ගැන මේ රාහුල සේනානායක මහත්මයා කියන කතාවට ඔන්න අපි සාක්ෂියක්ම ඉදිරිපත් කළා කොහොමද එතුමා ඒ අදහස් දැරුවේ මොන මතද දැරුවේ අපේ හාමුදුරුවෝ කියපු දාට අපි සාක්ෂි ඉදිරිපත් කළා එසා ඒකයි අපි මුලින්ම මේ වැඩසටහන පටන් ගන්නකොට අපි ආන්නේ කිව්වේ මේක සාම්ප්‍රදායික වැඩසටහනක් නෙමෙයි අක්ෂරයේ රූපවාහිනී නාලිකාවක් දම්පල් දරුවෝ ජාතික සංවිධානයේ මේ බොහෝ මාධ්‍ය වලට අමතක වෙච්ච අද දවසේ මේ ධර්මපාල චරිතයේ ජාතිය පියා පිළිබඳ සාක්ෂි සහිතව තමයි අපි මේ කතා කරගෙන යන්නේ සේනානායක මහත්මයා ඔබතුමාට බාර ඇතිරි ටික ඔව් ඇත්ත වශයෙන්ම මේ දැන් යුරෝප සමාජය කිසියම් ආකාරයකට ඒ ඔය ඔය කියන කාල තුල අපි කියන තරම්ම වර්තමානයේ තත්ත්වයේ අනුව එහෙම දියුණු වෙලා තිබුණු සමාජයන් නේ නමුත් අද කියන දියුණුව අත්පත් කරගෙන තිබුණේ නමුත් ඒ අය අපට කිව්වා අපි දියුණුයි කියලා. නමුත් එතුමා දැනගෙන හිටියා මොකද්ද ඔය දියුණුව කියන එකත්. අනිත් පැත්තෙන් එතුමාට අතිශය ප්‍රත්‍යක්ෂ ඥාණය සහ ඒ ධෛර්යය එතුමා ඇති කරගෙන තිබුණා අපේ බෞද්ධ සමාජයේ සහ මේ ආසියාවේ තියෙන ස්ථාවරත්වය මොකද්ද කියන එක. ඒ නිසා ඒ නිර්භීතකම තමන්ට තිබුණු ඒ අදිෂ්ඨානශීලී ගතියත් එක්කලා ඒ යුරෝප සමාජය සම්පූර්ණයෙන් ඒක මොකද බෞද්ධ සම්මේලනයක් නෙමෙයි ඒ තිබුණේ ද පැහැදිලිව. එතකොට කොහොමද එතුමා ඒ තමන්ගේ ඒ සමාජයට තමන්ට නිකන් විහිළු තහලුවට ලක් වෙන ඕඩියන්ස් එකක් අද වචනෙන් කිව්වොත් ඒ මුළු හෝල් එකම එතුමාගේ වසඟයට ගන්න පුළුවන් උනේ ඒ එතුමාට ඒ තිබුණු දැනුම සහ ඒ හැකියාව ඒ නිර්භයකම තමයි ඇත්ත වශයෙන්ම ඒක කියන්න පුළුවන්. එතකොට ඒක එකක් අනිත් එක බැලුවොත් ඉන්දියාව තුළ මේ කාලය ගත කිරීමේදී විශේෂයෙන්ම ඉන්දියාවේ ඇතුලේ ඇති වෙලා තිබුණා විවිධ මේ සටන් විශේෂයෙන්ම ජාතික නිදහස උදෙසා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කිසියම් ආකාරයකට විවිධ සමාජ තලවල ඇති වෙලා තිබුණා විශාල කලබගැනියක් ඒ වගේම ඝාතන ඒ වගේම විශේෂයෙන් මාක්ස්වාදී සමාජ දේශපාලන ක්‍රමය තුල ආපු කිසියම් හිංසාවාදී දේවල් වගේ දේවල් හැපිලි සමාජයක් විශාල හැලි හැපීම් තිබුණු සමාජයක් බවට පරිවර්තනය වෙලා තිබුණා. නමුත් එතුමා ඉන්දියාව තුල ක්‍රියාත්මක වුණේ තනිකරම ඒ හිංසාවාදයට ප්‍රතිපක්ෂව. දැන් මට රාහුල් සේනානායක මහත්මයා එක තැනක මේ ලියවිල්ලක් තියෙනවා. මට මතක නෑ ලේඛකයා කවුද කියලා. හරි අපූර්ව ලියුමක් ආන්නේ. ඒකේ කියනවා මේ ධර්මපාලතුමා ඉන්දියාවට ගිහිල්ලා හැසිරුණේ මහත්මා ගාන්ධිතුමාටත් වඩා සුදේශිකෙක් විදිහට කියලා. දැන් බුද්ධගයාව බේරා ගන්ධි මහන්තලත් එක්ක ඇති වෙච්ච සටනේදී එතුමාර ඊටත් වඩා එහාට ගිහිල්ලා ක්‍රියාත්මක වුණා කියලා කියනවා මේ රාහුල සේනානායක මහත්මයා කියත අරබදා. දැන් එතුමා ඒ විතරක් නෙමෙයි සේනානායක මහත්මයා අපිට බොහොම පැහැදිලිව මේ දකින් තියෙන දේ තමයි මේ එතුමාර ලංකාවේ මිනිස්සුන්ට වුණත් ලංකාවේ මිනිස්සුන්ට වුණත් මේ බොහොම දැඩිව කතා කරා. මේ බලන හරක් මස් කන්න රොඩියා රාබොන්නා උගුඩුවා රාබොන්නා වසලයා
අද වගේ කෙනෙකුට මෙහෙම කිව්වොත් එහෙම පෙරලා පහර දීමට පව ලක් වෙන්න පුළුවන් වචන. නමුත් බලන්න එතුමාගේ තිබිච්ච මහා අභීත බව, බිය නැතිකම, එතුමාගේ දුන නිර්භය මේ හැම කාරණයකින්ම අපිට මනාව දකින්න පුළුවන්කම තිබෙනවා. රට ජාතිය සුරකිරණ හඬ හිමි සඳුනි දම්පල් මහා නාමය දස අත විදුනි හින්දාම මගේ රට ජා තිය රැකුනි ඔබ කල මිහිය ගල කෙටු අකු රක් බඳුනි ධර්මපාලතුමා කරපු මෙහෙය ගල කෙටු අකුරක් වගේ. ඒක වෙනස් කරගන්න මේ ඉතිහාස කතාවේ අර රාහුල සේනානායක මහත්තයා මතක් කළා වගේ තවරු 2500ක් ගියත් ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. මේ අපේ ආදරණීය රාහුල මහත්තයා ධර්මපාල කෙනෙක් බිහි වෙන්න මුල්ම අවස්ථාව තමයි මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුව. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුව කරපු පංචමහා වාදය විශේෂයෙන්ම මේ පානදුරා වාදය දවස් තුනක් තිස්සේ අන්‍යාගමිකයන් එක්ක කරපු අවිහිංසා වාදය එකම ලේ හැලීමක් එකම හූවක් එකම කෑ ගැහිල්ලක් එකම රණ්ඩුවක් නැතුව දවස් තුනක් තිස්සේ අන්‍යාගමික මත ඛණ්ඩණය කරනවා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරු. ධර්මපාලතුමා මේක බලාගෙන හිටියා. ඔය ධර්මපාලතුමාගේ ජීවිතයේ දෙන අවිහිංසාවාදී පදනම වැටෙන්නේ ඔතනින්. එතුමා එක වෙලාවක කියනවා මට අදාහගන්න බැරි වුණා මිගෙට්ටුවත්තේ හාමුදුරුව දවස් තුනක් තිස්සේ මේ කරපු සටනද එක හූවක් ඇහුනේ නැහැ. උඹ බම්බුලන් කියාගත්තේ නැහැ. කිසි කෙනෙක් ගැටුමක් ඇති වුණේ නැහැ. පුදුම විදිහට හාමුදුරුව අවිහිංසාවාදීව මේ වාදේ කළාක. එතුමා ජීවිතේ පුරාම ඒ අවිහිංසාවාදී ආරක්ෂා කළා. දැන් මේ වාදේ නිසා පංචමහා වාදේ නිසා රාහුල මහත්තයා මේ අපේ රටට ලැබෙනවනේ සුවිශේෂී වටිනාකමක්. ඒ හින්දෙස්ටි රෝල් කොටතුමා එතුමා ලංකාවට ඇවිල්ලා ඔය අපේ හාමුදුරු මතක් කළා වගේ හික්කඩුවේ සුමංගල හාමුදුරුව එහෙම පිහිට අරගෙන ලංකාවේ දේශන පැවැත්තුවා. මේ මම මේ කියන යන කතාව මේ කවුරුවත් නොදන්න කාරණයක්, මේ අප්‍රකට කාරණයක්, බොහොම අපි මේ ප්‍රේක්ෂකයෝ හිතර ගන්න ඕන එකක්. ඒ වෙනාවේ මේ ධර්මපාලතුමා තමයි හාමුදුරනේ ඕල්කොට්තුමා ඉංග්‍රීසියෙන් පවත්වපු දේශන සිංහලට පරිවර්තනය කරේ. පුදුම රසයි. ඒ දැන් මේ අපි අද භාෂා පරිවර්තකයෝ හොයාගෙන යනවානේ හාමුදුරනේ. ඇත්තරම මේ භාෂා පරිවර්තකයෝ අතර මට තේරෙන්නේ නැහැ මේ තරම් රසවත් භාෂා පරිවර්තකෙක් ඉඳලා තියෙන බව. ඒ කියන්නේ අර ඕල්කට්තුමාගේ සමහර ඉංග්‍රීසි වචන අපට සුමට නොවනේ වනි හාමුදුරනේ. නමුත් අපිට සුමට කරලා අපේ භාෂාවට ගැලපෙන්න අර සාමාන්‍ය දුප්පත් මිනිහගේ ඉඳලා ධනවතා දක්වා දැනෙන්න පුදුම භාෂා විනාශයක්. ඒක මේ හික්කඩුවේ සුමංගල හාමුදුරන් පින් සිද්ධ වෙන්න විද්‍යෝදේ පිරියෝන ආශ්‍රයෙන් ධර්මපාලතුමා පාලි සිංහල සංස්කෘත දැනුමක් ලැබලා තිබුණා හාමුදුරනේ. ඒ ලැබලා තිබුණ දැනුමත් එක්ක අති විශිෂ්ට භාෂා පරිවර්තකයෙක් තමයි ධර්මපාලතුමා. ඒකම වැදගත්ම කාරණාවක් වුණා. මොකද මිනිස්සු කියපුවත් ඕල්කට්තුමාට පරිවර්තනය කළ කරේ ධර්මපාලතුමා. ධර්මපාලතුමා මේ ඉංග්‍රීසියෙන් දේශන විතරක් මේක නෙමෙයි රාහුල මහත්තයා. ඒ ධර්මපාලතුමා ඒ තරම් හොඳට මේ සිංහල මිනිස්සුන්ගේ හඬ ලංකාවාසී මිනිස්සුන්ගේ හඬ ඕල්කට්තුමාට කියපු නිසා තමයි එතුමා මේ රටේ මෙච්චර ලොකු බෞද්ධ පුනරුද්ධරණයට දායක වුණේ. මම හිතන්නේ ඒක හික්කඩුවේ හාමුදුරුවෝ එක දණක කියලා තියෙනවා. ඉතින් ඒ නිසා හරිම වැදගත් ධර්මපාලතුමාගේ මේ තියෙන ಗುಣ. ඉතින් ඒ ಗುಣ අතර අපි බොහොම දකින්න තවත් වැදගත්ම මේ දෙයක් තමයි මේ අර මං කිව්ව අවිහිංසාවාදී ගුණය අපේ හාමුදුරනේ. දැන් මිගෙට්ටුවත්තේ හාමුදුරුවෝ වාද කරනකොට දවස් තුන හතර කිසිම කලබගෑනියක් නැතුව ධර්මපාලතුමාටත් ඕන වෙනවා ඒ අවිහිංසාවාදෙන් මේක යන. දැන් එතුමා එක වෙලාවක ওই හිනිදුම දිහාඳුනේ පුංචි අරගලයක් ඇති වෙනවනේ. එතුමා හිනිදුව වත්තට ගිය වෙලාවේ හිනිදුව පාසල හදන්න හදන වෙලාවේ එතුමා එක්කලා මේ
අන්‍යාගමික ප්‍රබල ඒ වෙලාවේ ලංකාවේ අන්‍යාගමික මත දරපු දෙන්නෙක් කියලා ධර්මපාලතුමාට අභියෝගයක් කරනවා. ඒ වෙලාවේ එතුමා බොහොම අපූර්වවට පහබහින. එතුමා ලස්සන කතාවක් කියනවා රාහුල මහත්තයා. හරි. අපි දෙන්න ඔකට ගහගමු. හැබැයි අද නෙමෙයි තව දවස් දෙකකින්. බලන්නකො අපි නම් එහෙම කියන ආ හරි ගහගන්න හොඳයි වරින් දැන් ගහගමු කියලානේ අපි කියන්නේ. එතුමා කියනවා හරි අපි දෙන්න ගහගමු. හැබැයි තව දවස් දෙකකින්. බලන්න එතුමා අර මේ මතයට ඉඩ දීලා පහු බහැලා තමන්ගේ ජයග්‍රහණය කරා ගිය හැටි. මේ පුදුම අවින් දැන් මේ රොඩියා බල්ලා හරකා බූරුවා කියලා දැන්නත් හාමුදුරුවනේ කිසිම තැනක ගැටුණු බවක් වාර්තා වෙන්නේ නැහැ ධර්මපාල චරිතේ පුරා. එන්නිම අවිහිංසාවාදී දර්ශනයක් දැක්ම. අපි හානේ විස්තර කරන්නකෝ එතුමගේ මේ චරිතයේ එන අවිහිංසාවාදී ගුණය ගැන. හොඳයි. අනගාරික ධර්මපාලතුමා सिद्ध करन्नट यदुन कर्तव्य तुलदी गुरुतुमनि सिद्ध कले मिनिसुंगे अदहस वलट कथा करप्पे किन्ने एहेम नैत्नम हितन विधिय वेनस करन्नट तमयि अनगारिक धर्मपालतुमा कथा करे एतोट यम अदहसक दरण केनेक्गे अदहस ए अदहस वेनस करन्न कथा करनवा कियन एक महा गटुमकट प्रश्नयक वेन्न पुलुवन समहार वेला विविध मत धरण अदहस धन तमंग कमती विधि अंदी कमती विधि इन जीवत्व कमती विधि अवन पुलवाणी तमंग जीवित एक विनस्कर कथागल थी कौर कमती विन तमंग हदगत हदागत विधि एक तमंग जपन विधि तमंग प्रयत्न विन पुलवा नम धनगारिक धर्मपाल तुमा मे सिंहल बौद्ध सांस्कृति නැත්තම් සිංහල බුදු දහම බුදුරජාණන් වහන්සේගේ දර්ශනයෙන් පෝෂණය වෙච්ච ජීවිත ගත කරන මිනිස්සු වෙන විවිධ ආකාරයේ දුරාචාරයන් වල නිරත වෙනකොට ඒ වගේම වෙන සංස්කෘතියෙන් ජීවිතයට ලං කරගෙන කටයුතු කරනකොට ගුරුතුමනි අනගාරික ධර්මපාලතුමා බැලුවා මේ මිනිස්සු නොදැනුවත්කම නිසා අනවබෝධය නිසා දන්නේ නැති නිසා මෙච්චර මේ වටිනා දහමක් තිබිද්දී ඒක අනුගමනය කරන්න නැති නිසා ජාතියක් විදියට රටක් විදියට මේ මිනිස්සු විනාශ වෙනවා. ඒ නිසා මේ මිනිස්සුන්ට මේක කියලා දෙන්න ඕනේ කියලා. දැන් ගුරුතුමා කිව්වා මේ ටිකක් බර වචන වලින්, සැර වචන වලින් මිනිස්සු ආමන්ත්‍රණය කළා කියලා. හැබැයි අනගාරික ධර්මපාලතුමා එහෙම බර වචන වලින් ටිකක් සැර වචන වලින් අපි හිතමුකෝ ඒ කාලය තුල තිබිච්ච ආමන්ත්‍රණය කරන තිබිය යුතු වචන කියලා එහෙම ආමන්ත්‍රණය කළාට අනගාරික ධර්මපාලතුමා එහෙම කතා කළේ වෛරයකින් ද්වේෂයකින් නෙවෙයි කිසිසේත්ම එහෙම කතා කළේ ඒ අය මම එක තැනක කියනවා මම මගේ මල්ලිට කතා කරනවා වගේ දොස්තර හේවාරිට අන කතා කරනවා වගේ බොහොම ආදරෙන් උඹලට මේ කතා කරනවා මේ මගේ හඬ මේ මගේ හැටි එතකොට එතුමා එහෙම කතා කළේ තමන්ගේ දරුවන්ට කතා කරනවා වගේ තමන්ගේ සහෝදරයන්ට කතා කරනවා එහෙම කතා කරලා වැරද්ද නිවැරදි කරන්න තමයි එතුමා කතා කළේ එතකොට එතුමාගේ වචනය තුළ ඒ වගේම එතුමා කතා කරන වචනය කතා කිරීම සඳහා සිත තුළ ඇතිවන සිතවිල්ල පවා බොහෝම අවිහිංසාවාදී කරුණාබර මෛත්‍රී සහගත අනුකම්පා සහගත සිතවිල්ලක් තමයි එතුමාගේ හිත තුළ තිබුණේ ඒ නිසා එතුමාගේ ජීවිතය තුළ किसीसेतम अभी दकीन कलबलकारी भव इतमागे जीवते विविध अवस्थावन्वल ये ये धर्म प्रचार कटियत सिधुकन अनकुट इतमाट महा अवलाद एवगेम दोषारोपण विविध आकारे दुस् नगुव मिनीसु हेब ये किसीम तनकदि अनगारिक धर्मपालतुम ये किसी के किसीम आकारे हिंसनया पीदनया වචනිකින් වත් කරන්න උත්සාහ කළේ නැහැ. එතුමා අඩුගානේ කුලීකාරයෝ ලව ගැස්ුවේ නැහැ. ගැස්ුවේ නැහැ. එතුමා තමන් සතුව තිබුණු ඒ ධනය මේ මහ ජනතාව වෙනුවෙන්, දරුවෝ වෙනුවෙන් පරිත්‍යාග කළා. සාමාන්‍ය විදියට ගමන් කරලා කඩෙන් ගන්න බත් පාර්සලයක් පුංචි බත් පාර්සලකින් යැපිලා කටයුතු කළා. බොහෝ සුරසැප වෙන්න තිබුණා. නමුත් අනගාරික ධර්මපාලතුමාට ඒ ආකාරයේ කටයුතු සිද්ධ කළේ මේ ජාතිය වෙනුවෙන් මේ ශාසනය වෙනුවෙන් ඒ කටයුතු කරනකොට විවිධ අය එතුමාට අකමැති උදවිය විවිධ දොස් නැගුව සමහර වෙලාවට ඔය සිදු කරන ඒ ව්‍යාපෘති වලදී මූලගන්ධ කුටි විහාරයේ සකසන ආදී ඒ කටයුතු වලදී එතුමාට ධනය තිබුණේ නැහැ ඒක සකසන්න තමන්ගේ පෞද්ගලික ධනය තමයි බොහෝ වෙලාවට හේදුවේ මේ රටෙන් මම හිතන්නේ එතුමට හම්බුලා තිබුණේ 4000ක් විතර වගේ මුදල් ප්‍රමාණයක්. නමුත් ජපානය වගේ රටවල් වලින් ඊට වැඩිය ලැබිලා තිබුණා. ඒ වගේම බ්ලැවස්කි මැතිනි ආදී ඇත්තෝ තව දේවල් කළා තිබුණා.
නමුත් එතුමාට විරුද්ධව ඉඳපු අය එතුමාට දොස් නැගුවා විවිධාකාරයේ දොස් නැගුවා මේවා මේ අයතහලිසයි මේ කටයුතු කරන්න කියලා. නමුත් අනගාතක අයවැය ඉල්ලලා දොස් නැගුවා පත්තර වලින් විවිධාකාරයේ මඩ ප්‍රචාර ගෙවුවා එතුමාට විවිධාකාරයේ දොස් ආරෝපණ ඇති කළා. නමුත් ඒ කිසිම තැනකදී එතුමා කිපුණේ නැහැ. තමන්ගේ කටයුත්ත තමන් අදිෂ්ඨාන කරගත්ත ඒ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ඒ දහම යහපත් දිවි පැවැත්ම මිනිසුන්ගේ ජීවිතවලට ලං කරන්න උත්සාහ කළා. ඒ කටයුතු කළේ මෛත්‍රියෙන්මයි කරුණාවෙන්මයි මිනිසුන්ගේ යහපත වෙනුවෙන්මයි. ඒ නිසා එතුමාට මේ රටේදී වේවා ඒ වගේම වෙන පිට රටක දි වේවා යම් හිංසනයක් පීඩාවක් එතුමාට හිරවිලංගු විපාක වැටෙන්න වෙනවනේ විවිධ අවස්ථාවන් වලදී. ඒ තැන්වලදී පවා එතුමා වෛර කළේ නැහැ. එතුමා විවිධාකාරයේ කණ්ඩායම් ඒ අයට පහර දෙන්න හෝ ඒව මර්ධනය කරන්න හෝ ඒව නැති කරන්න යටපත් කරන්න විනාශ කරන්න තමන්ට ඉස්මතු වෙන්න ඒ තාඩන පීඩන ඒ ආදී ගැටුම් වලට ගියේම නැහැ. හැබැයි එතුමා කිව්ව දේ ඒ සර වචනයෙන් හරි බර වචනයෙන් හරි කිව්වේ මිනිසුන්ගේ ජීවිතවලට ඒ වගේම මිනිසුන්ගේ හිතට බොහොම ආදරයෙන් බොහොම කරුණාවෙන් බොහොම මෛත්‍රියෙන්. ඉතින් ඒ දේවල් මිනිස්සු තමන්ගේ ජීවිතයට ගත්තා. මේ අපිට තරහට නෙවෙයි කියන්නේ. දැන් අපි හන්නේ දැන් එතුමා ඇත්තටම අපි කතා කරන්නේ මේ අවිහිංසාවාදයේ මේ සතා සිව්පාවඩ පවා. දැන් ඔබතුමාලාට අපි පෙන්නවා මේ ධර්මපාලතුමාගේ රතය තව ටිකකට කලින්. ඒකෙදී මේ පෙනුණා මේ ගව මස් නොකන් එතුමා තමන්ගේ රතේ ගව මස් නොකන් කියලා ගහගෙන නේද? විශාල ව්‍යාප්තියක් ක්‍රියාත්මක කළා. ඒ නිසා එතුමාගේ අවිහිංසාවාදයේ මේ ප්‍රාණීන්ට පමණක් නෙමෙයි සතාසිව්පාවට දෙසියලු දෙනාටම තිබුණා කියන එක අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම අපි ඇත්තටම මේ රාහුල සේනානායක මහත්තයා මේ නවීකාරක මිනිසෙක් ධර්මපාල කියලා කියන්නේ. එතුමා මේ අර අපේ හාඳුරු මතක් කළා වගේ අර මිනිස්සුන්ට ලොකු ආදරයක් කරන ගමන් මේ නවීකරණයේ ලොකු ඌමනාවක් ඇති කරා. හැම පාඨශාලාවකම ශිෂ්‍යයන්ට යම්කිසි හස්ත කර්මාන්තයක් ඉගැන්විය යුතුයි. මැහිම ගෙතීම රෙදි විවීම බීරළු ගෙතීම ගස් සිටුවීම කෑම පිසීම වත්ත පිරිසිදු කිරීම ඈතින් වලවල් කපා කුණු කසලෙහි දැමීම බුස්ස බැඳීම එළවලු කොරටු කිරීම රට ජාතියේ ආගමට භාෂාවට ඇල්ම ඇති කිරීම මේවා අපේ ගුරුවරුන් විසින් අවංකව ආදරයෙන් කළ යුතුයි. මේ නවීකාරක හැඟීම් දැන් අද මේ කොම්පෝස් ගැන කතා කරද්දී කොම්පෝස් පෝර ගැන ආමුදුරනේ මේක ධර්මපාලතුමා මීට අවුරුදු 100 ගානකට කලින් කියන්නේ. ඉතින් මේවා කළා නම් එදා ඉඳලා අපිට ලොකු ප්‍රශ්න ඇති වෙන්නේ. අද පාසල් වලින් පිට වෙන ඇඩ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි රාහුල මහත්තයා මේ හැංගීමක් නැ මොකද්ද කරන්න කියලා. අතනම අපි මේ ප්‍රේක්ෂකයන්ට කියන්න ඕනේ අපේ දම්පල් දරුවෝ ජාතික සංවිධානය. අපි පාසල් වල ගිහිල්ලා අපේ උසස් පෙළ පන්තිවල දරුවන්ට මේ නවෝත්පාදන ක්‍රම ගැන කියලා දෙනවා නේද අපේ අහන්නේ අපේ පදනමින් මේ අපේ දම්පල් දරුවෝ ජාතික සංවිධානය අපි ලොකු වැඩ කොටසක් කරනවා මේ තරුණ ප්‍රජාවට නවීකරණය පිළිබඳ කතා කරන්න. රාහුල් සේනානායක මහත්මයා මම ඔබතුමාගෙන් අහන්න කැමතියි අපිට ලොකු කාලයක් ඉතිරි වෙලා නැහැ තව අනගාරික ධර්මපාලතුමාගේ නවීකරණය නැත්නම් එතුමා මේ අලුත් කර්මාන්ත පිළිබඳ මිනිස්සුන්ට අලුත් දේවල් දීම පිළිබඳ මිනිස්සුගේ දෑත් ශක්තිමත් කිරීම පිළිබඳ කරපු වැඩසටහන පිළිබඳ කෙටියෙන් අපිට සටහන් කරන්නකෝ. ඔව් මම ඉස්සෙල්ලා ඇත්ත වශයෙන්ම ප්‍රකාශ කරමින් හිටපු දෙයටම මේක සම්බන්ධයි. විශේෂයෙන්ම මේ ධර්මපාලතුමා ප්‍රත්‍යක්ෂ කරගත්තු දෙයක් තියෙනවා. එතුමා මේ බෞද්ධ ආගමික පිළිවෙත වගේම මේ ලෝක පර්යාය වශයෙන් ගත්තොත් මේ අර්ථකමය මොකක්ද ලෝකයේ ඉදිරියට ගමන් කරමින් මොන වගේ තත්වයකට ගමන් කරනවද කියන එක එතුමාට ප්‍රත්‍යක්ෂ වුණා. ඒක උනේ මූලික වශයෙන් එතුමා මේ ලෝකයේ හැම රටකටම වගේ ඇවිදින්න යෑම නිසා. විශේෂයෙන් එතුමා මූලික අවස්ථාවේදී ජපානයට ගියා. මම හිතන ඔබතුමා මේ විස්තරය දන්නවා. ජපානයට ගිහිල්ලා බැලුවාම එතුමා එතකොට ඒ කාලේ තිබුණ ජපානයේ මේ අධිරාජ්‍ය ජපාන් අධිරාජ්‍ය යටතේ තිබුණු සමාජයක් තිබුණා. හැබැයි ඒ වුණාට ඒ සමාජය කිසියම් ආකාරයකට දියුණු වෙමින් පවතින අද වගේ සමාජයක් දක්වා ගමන් කරන මූලික පදනමේ රටේ වැටිලා තිබුණයි කියන එක එතුමා පිළිගත්. එතුමා දැක්කා ඒක ඉස්සරහා. ඒ විනිවිද දැකීම අනාගතය දැකීමේ මහා ප්‍රඥයක් විදිහට එතුමාව ඇත්ත වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ දැකීමත් එක්ක තමයි ඔය ඔබතුමා ප්‍රකාශ කරන නවීකරණ දේවල් එතුමා ගැන විශේෂයෙන් එතුමා
ප්‍රෝ සයන්ස් ඒ කියන්නේ විද්‍යාව පිළිබඳ එතුමා කිසියම් ආකාරයකට විශ්වාස කරා විද්‍යාත්මක දේවල් හොයා ගැනීම මේ දේවල් වලට යෙදවීම ජාතියක් එතෙන්ට කුළු ගැන්වීම කියන කාරණාව එතුමා විශේෂයෙන් මතක් කරපු දේ ඒ වගේම අනිත් එක තමයි ඔය මැෂින් කර්මාන්ත සඳහා අවශ්‍ය වෙන ඒ කාර්මීකරණ මූලික පදනමත් ජාතියකට අවශ්‍යයි කියන දේ එතුමා විශේෂයෙන්ම එතුමා පිළිගත්ත දෙයක් ඒ වගේම පිළිගත්ත විතරක් නෙමෙයි එතුමා ඒක ක්‍රියාත්මක කරන්න දැන් අපේ සමාජය අපි හැමෝම දන්න දෙයක් තමයි ගොඩක් දේශනා කරන අය ඉන්නේ නමුත් එතුමා ඒතෙන්ට සීමා වුණේ නෑ එතුමා යටත් විජිත කාලයෙන් පස්සේ පළමුවෙන්ම ඔය අදහස ඉදිරිපත් කරපු කෙනා තමයි ධර්මපාලතුමා ඒක තමයි ඉතින් ඒ වගේ එතුමාට පුළුවන්කම ලැබුණා දැන් එතුමා ලංකාව තුල ක්‍රියාත්මක වෙනකොටත් එතුමා ඔබතුමා කිව්වා වගේ හැමතැනමම ගියේ බොහෝ වෙලාවල් වලට නවීන ඒ කාලේ තිබුණු නවීන වාහනයක් පාවිච්චි කරා එතුමාට බර කරත් වෙනුත් ගිහිල්ලා දෙන නමුත් වැඩිපුර එතුමා පාවිච්චි කරා එතුමාට ලේසි විදිහට එතුමාගේ ධර්මදේශනා එතකොට ඒ සමාජ ප්‍රතිසංස්කරණ කතාව කියාගෙන යන්න ඒ ප්‍රවාහණය ඉතින් ඒක තුලත් තියෙනවා අත්වසයෙන්ම ඒක නවීකරණ සමාජයකට යන්න ඕනේ කියන විශේෂයෙන්ම නවීකරණ සමාජයකට යා යුතු මූලික ආර්ථික පදනම වැටිය යුත්තේ කර්මාන්ත සහ ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් කියන කාරණය එතුමා වටහාගෙන තිබුණා. ඒ වටහා ගැනීම එතුමා මේ සමාජයේ ශ්‍රී ලංකාවේ සමාජයට ලබා දිය යුතුයි කියන මූලික පදනමේ ඉඳලා ඒවට අවශ්‍ය තාක්ෂණික පුහුණුවක් මැදිස්ථාන. ඊළඟට පාසල් පද්ධතිය ඊළඟට වෙනත් මේ සම්බන්ධව විදේශගත කරගෙන කණ්ඩායම් වලට ඒ පුහුණුව ලබා දීම වගේ දේවල් එතුමා කරා විශේෂයෙන් ජපානයට ඒ කාලේ ලංකාවෙන් 40 ගණනක් කරන් ගිහිල්ලා තියෙනවා එතුමා මොකද රෙදි සම්බන්ධව ඊළඟට කිමිකල් සම්බන්ධව සුවඳ විලවුන් සම්බන්ධව ගිනි පෙට්ටි කර්මාන්ත ගොඩක් ප්‍රකාශ කරන ඒක විතරක් නෙමෙයි පිඟන් බහන්ඩ සම්බන්ධව ඇසුරුම් තාක්ෂණය සම්බන්ධව පවා එතුමා අවධානය යොමු කරලා ආර්ථිකය ජනනය කර ගැනීමට අවශ්‍ය වෙන මූලික නවීකරණ ක්‍රියාවලියට එතුමා ඇත්ත වශයෙන්ම පදනම දැම්මයි කියලා කියන්න ඕනේ අපි. ඔබ දෙසු වදන් මගේ හද තුල තිරව ඇති කලයුතු සියලු දේ නිබාධව හැඳින ගති රට ජාතිය රකිමි එඩිතර හදින් සිටි ඔබ ගිය මග යන්න දියුරමි සිතින් බැති අද වගේ දවසක ශ්‍රීමත් අනගාරික ධර්මපාල සමිඳුමේ ඔබ පාමුල වැතිර අපි ඔබතුමාට සපත වෙනවා අප මේ ගමන යන්න ඔබතුමා මේ රට ජාතිය ආගම් වෙනුවෙන් කිව් බොහෝ දේ අපේ හදවත්වල ගලේ කිටු අකුරක් වගේ රැඳිලා තියෙනවා අපි ඒව ආරක්ෂා කරමින් තවදුරටත් ඔබතුමා කිව් පරිදි මගේ රට මගේ ජාතිය මගේ ආගම මගේ භාෂාව කියන මේ මහා ගුණ හතර ආරක්ෂා කරගෙන ඉදිරියට යන බවට ඔබතුමා ඉදිරියේ සපත වෙනවා ඔබතුමා වැනි මහා ජාතික වීරයෙක් ඔබතුමා වැනි පියකුලද ජාතියක් අපි මහා භාග්‍යවන්තයෝ වෙමු අපි ඔබතුමාගේ ජීවිතයෙන් අපේ ජීවිතයේ කාලයටගත් මහත් වූ ආදර්ශයන් තව දුරටත් ලබා ගනිමින් මගේ රට මේ ආසියාවේ පමණක් නොව මේ ලෝකයේ තිබෙන ශ්‍රේෂ්ඨම ස්ථානය කරා ගෙන යන්නට පොරොන්දු වෙනවා දම්පල් දරුවෝ ජාතික සංවිධානයේ හැටියට අපේ අරමුණ එයයි අපේ බලාපොරොත්තු එයයි එසා ලංකා වාසී මේ වෙලාවේ පුරා හෝරාවක් අපිත් සමග එකතු වුණු සියලුම ප්‍රේක්ෂකයන්ගෙන් විශේෂයෙන් මේ රටේ ශිෂ්‍ය දුවා දරුවන්ගෙන් අපි ආරාධනා කරන්නේ
අපි ඔබට ආයාචනා කරන්නේ දම්පල් දරුවෝ ජාතික සංවිධානයේ හැටියට ධර්මපාලතුමාගේ දැක්ම දකිමු එතුමා මේ කියපු දේවල් පිළිගනිමු පිළි අරගෙන එතුමන් එක්කලා මේ ගමන යන්න එතුමා සුජීවත්ව නැත්නම් එතුමා දාපත්තක ජීවත්ව ඉන්නවා කියන සිතවිල්ලෙන්ම අපි එතුමත් එක්ක යන්න මේ ගමන ආරම්භ කරමු අපිත් එක්ක අත්වල් බැඳගමු ඒ ජාතියේ පියාණන්ගේ ගුණ නිරන්තරයෙන් සිහිපත් කරමු එතුමා දරුවන්ට කියු දේවල් එතුමා ශිෂ්‍යයන්ට කියු දේවල් එතුමා වැඩිහිටියන්ට කියු දේවල් අපි නැවත නැවත විමසා බලමු මතකාවර්ජනය කරගනිමු අද දවසේ අපි මේ දම්පල් සිහනද මතකාවර්ජනය තුරෙන් ඔබ වෙත ගෙන එන්නට උත්සාහ කළේ ඒ කාරණේ ඉතින් අද අක්ෂරය රූපවාහිනී නාලිකාව දම්පල් දරුවෝ ජාතික සංවිධානයත් සමග එකතුව මේ සිදු කළ මෙහෙයට අපේ ගෞරවය උපහාරය ලබා දෙමින් අද මේ සඳහා අපත් සමග සම්බන්ධ වුණු වැඩමවා වදාළ දම්පල් දරුවෝ ජාතික සංවිධානයේ ගරු සභාපති හෝමාගම ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධි විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජනීය අවසරයි යහමුල්ලේ අනුරවංශ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අපගේ ගෞරවනීය ප්‍රණාමය මේ වෙලාවේ පුද කර සිටිනවා එවැගේම දම්පල් දරුවෝ අනුශාසක තාක්ෂණ නගර ව්‍යාපෘති හේටිපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ශාස්ත්‍රපති රාහුල සේනානායක මැතිතුමනි ඔබතුමන්ටත් මේ වෙලාවේ අපේ ස්තුතිය ගෞරවයේ පිරිනමනවා මේ දම්පල් දරුවෝ ජාතික සංවිධානයත් අක්ෂරය රූපවාහිනී නාලිකාවත් එකතු වෙලා අද මේ වැදගත් දවසේ බොහෝ නාලිකාවලට අමතක වෙච්ච මේ වැදගත් ජාතික වීරයාගේ ජාතියේ පියාණන්ගේ ගුණ වඩන්නට මේ හෝරාව වෙන් කර දීම ගැන අක්ෂරය රූපවාහිනී නාලිකාවේ සභාපතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට අපේ ගෞරවනීය ප්‍රණාමය පුද කර සිටිනවා. ඒ වගේම දම්පල් දරුවෝ ජාතික සංවිධානයේ ගරු ලේකම් මහේෂ් රංගන ජයරත්න තරුණ මහත්මයා ඇතුළු අපේ සංවිධානයේ හැම දිනාටමත් ප්‍රශංසාව ගෞරවයේ පිරිනමමින් හෙට දවස දම්පල් දරුවෝ වෙනුවෙන් හෙට දවස දම්පල් මැතිතුමන් වෙනුවෙන් හෙට දවස අනුබුදු යයි කිය හැකි තරමටම බුදුහාමුදුරුවෝ හා සමානව අපේ ජාතිර ලං වෙච්ච අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ හා සමානවම අපේ ජාතිර ලං වෙච්ච අනගාරික ධර්මපාලතුමාගේ ශ්‍රී නාමය රැකෙන එතුමා කිව් ප්‍රතිපatti රැකෙන මේ මුළු ලෝකයේම බුද්ධාලම්බණින් ප්‍රීතිමත් වන සුබ දවසක් වේවායි ප්‍රාර්ථනා කරමින් දම්පල් දරුවෝ වැඩසටහන වෙනුවෙන් අක්ෂරය රූපවාහිනී නාලිකාව වෙනුවෙන් පුරා හෝරාවක් ඔබ වෙත ගෙන දම්පල් සියනද මතකාවර්ජන වැඩසටහන මෙසේ අවසන් කරනවා ඔබ හැමට සුබ දවසක් වේවා ආයුබෝවන්.